ටී20 තරග රටාව කියන්නේ මේ වෙද්දි ජනප්‍රිය වෙමින් තියෙන ක්‍රිකට් ක්‍රීඩාව තවත් වේගවත් කරන ඉසව්වක්. මේ තරග රටාවේ ජනප්‍රියතම තරගාවලියක් තමයි අබුඩාබි ටී20 තරගාවලිය. මේ තරගාවලිය තවත් දිගහැරුමක් 2020 නොවැම්බර් මාසයේ තියන්න නියමිත වෙලා තිබුණත් ලෝකයේ තියෙන තත්ත්වය එක්ක තරගාවලිය 2021 ජනවාරි මාසයට කල් ගියා. මේ තරගාවලියට කණ්ඩායම් 8ක් සෙල්ලම් කරද්දී තරගාවලියට මේ වෙද්දි ශ්‍රී ලංකා ක්‍රිකට්යන් 12 දෙනෙක් සංචිත වලට ඇතුළත් වෙලා තියෙනවා. පසුගිය කාලේ දක්ෂතා පෙන්නපු දක්ෂ ක්‍රීඩකයන් වගේම අපේ ප්‍රවීණ ක්‍රීඩකයන්ටත් මේ වතාවේ අවස්ථාව ලැබිලා තියෙනවා. තරගාවලියට ක්‍රීඩා කරන ටීම් අබුඩාබි කණ්ඩායම ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකරු අවිෂ්ක ප්‍රනාන්දු නම් වෙලා තියෙනවා. මේ කණ්ඩායමේ සංකේත ක්‍රීඩකයා විදිහට ඉන්නේ සුපිරි කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්. බංගලා ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ශ්‍රී ලංකා තුන්ගිරව ක්‍රීඩක ඉසුරු උදාන්ටේ මේලා තියෙනවා. මේ වතාවේ IPL තරගාවලියට සෙල්ලම් කළ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වුණු උදාන බංගලා කණ්ඩායමේ සංකේත ක්‍රීඩකයා විදිහට තමයි කණ්ඩායමට අරගෙන තියෙන්නේ. ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුන්දෙනෙක් සෙල්ලම් කරන කණ්ඩායමක්. මේ කණ්ඩායමට ප්‍රහාරාත්මක ප්‍රතිකරු බහනුක රාජපක්ෂ මේ වෙද්දී ජාත්‍යන්තර පිටියේ හොඳින් වැඩ පෙන්නන වනිදු හසරංග වගේම ශ්‍රී ලංකාව සතුවන වේගවත්ම පන්දු යවන්නා වන ලහිරු කුමාරත් නම් වෙලා තියෙනවා. දිල්ලි බුලස් කණ්ඩායමත් තරගාවලියට සෙල්ලම් කරන තවත් ප්‍රබල කණ්ඩායමක්. මේ කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තුන්ගිරව ක්‍රීඩක දසුන් ශානක වගේම නැවතත් ආබාධයන්ගෙන් පස්සේ සුපුරුදු දක්ෂතා අතර තෙමින් ඉන්න දුෂ්මන්ත චමීරත් අයත් වෙනවා. වෝරියස් කණ්ඩායමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් නියෝජනය කරන කණ්ඩායමක්. මේ කණ්ඩායමට මේ වෙද්දී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ ඉන්න වඩාත් විශ්වාසවන්තම වේග පන්දු යවන්නෙක් වෙන නුවන් ප්‍රදීප් වගේම අජන්ත මෙන්දිස් වගේ වෙනස් ඉරියව්වකින් පන්දු යවන මහේෂ් තීක්ෂණ සෙල්ලම් කරන්න නියමිතයි. පුණ ඩෙවිල්ස් කණ්ඩායමත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ ලොකු අවධානයක් ලැබෙන කණ්ඩායමක් බවට පත් වෙයි. මේ කණ්ඩායමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක ප්‍රතිකරු තිසර පෙරේරා, ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි දඟ පන්දු යවන්නෙක් වුණු අජන්ත මෙන්දිස් වගේ ශ්‍රී ලංකාව නියෝජනය කළ තවත් ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙක් වුණු චාමර කපුගෙදරත් එකතු වෙලා ඉන්නවා. මේ කණ්ඩායමේ සංකේත ක්‍රීඩකයා විදිහට තිසර නම් වීමත් විශේෂ සිද්ධියක්. තරගාවලිය ලැබෙන ජනවාරි වල තමයි තියෙන්නේ. අපේ ක්‍රීඩකයන් ගණනාවක් ක්‍රීඩා කරන මේ තරගාවලිය ගැන තව විස්තර ඉදිරියේදී කියන්නම්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.